සුබදවසක් වේවා ඔබ සැමටම. අද මං කතා කරන්න යන්නේ අපි කන්ට්‍රැක්ටර් එකක් භාවිතා කරලා, කන්ට්‍රැක්ටර් එකක් නෙමෙයි කන්ට්‍රැක්ටර් දෙකක් භාවිතා කරලා රිවර්ස් ෆෝවර්ඩ් සර්කිට් එකක් ගහන්න යන්නේ, මෝටර් කන්ට්‍රෝල් සර්කිට් එකක්. ඉතින් අපි බලමු කොහොමද කන්ට්‍රැක්ටර් දෙකක් අපි යොදාගෙන රිවර්ස් ෆෝවර්ඩ් සර්කිට් එකක් ගහන්න කියලා. මංගල් තියෙන සම්පත් ප්‍රමාණය අඩු හින්දා මං ඕගලන්ට කියලා දෙන්නම් වයරින් ඩයග්‍රම් එකයි, එකෙන කන්ට්‍රෝල් සර්කිට් ඩයග්‍රම් එකයි, පවර් සර්කිට් ඩයග්‍රම් එකයි කොහොමද කරන්න කියලා. හරි, අපි මුලින්ම මං ඇඳලා පෙන්නන්නේ කන්ට්‍රැක්ටර් දෙකක් අපි භාවිතා කරනවානේ. අන්නේ කන්ට්‍රැක්ටර් දෙක මම මුලින්ම මෙහෙම මං ඇඳලා පෙන්නන්නේ. මේ පළවෙනි කන්ට්‍රැක්ටර් එක, මේක මං K1 කියලා දානවා. දැන් මං දෙවැනි කන්ට්‍රැක්ටර් එක මේ අඳින්නේ. මම මෙහෙම කඩේරි වලින් පෙන්නන්නේ කන්ට්‍රැක්ටර්ක් කියලා. මේ තියෙන්නේ, මේක එක කන්ට්‍රැක්ටරයක්, මේක දෙවැනි කන්ට්‍රැක්ටරේ. මේක දෙවැනි කන්ට්‍රැක්ටරේ හින්දා මම මේක K2 කියලා දාගන්නවා. K2 කියලා දාගෙන ඊට පස්සේ මම අඳිනවා ඕලෝඩ් එක. ඕලෝඩ් එකට අයිති සිම්බල් එක මම මෙහෙම අඳිනවා. මෙන්න මෙහෙම දාගන්නවා. මම මේක ඕවර් ලෝඩ් කියලා දාන්න. හරි, දැන් මම දැන් අපි මේක රිවර්ස් ෆෝවර්ඩ් ත්‍රී ෆේස් එකන කරන්නේ. ත්‍රී ෆේස් එක කරනකොට L1 කියලා එක ෆේස් එකක් ගන්නවා. මම මේක හඳුන්වනවා L1 කියලා. ඊට පස්සේ මම මේකට තව ෆේස් එකක් ගේනවා. මේක මන් දානවා L2 කියලා. ඊට පස්සේ මේකට මම තව ෆේස් එකක් ගේනවා. මේක එතකොට L3. දැන් ත්‍රී ෆේස් එක. මේ ත්‍රී ෆේස් එක මම මෙතන මෝටරෙත් ඇඳලම් පෙන්නන්නම්. මෙන්න මෙහෙම මම මෝටරේ කොයිල් එක විතරක් ඇඳලා පෙන්නනවා. මේකත් මම යටින් ස්ටා කනෙක්ෂන් එක දාලා තියෙන්නේ. මං ඉදිරියට කතා කරන්න මොකක්ද මේ මෝටරේ ස්ටා කනෙක්ෂන් එක ඩෙල්ටා කනෙක්ෂන් එක කියන්නේ කියලා. දැන් මං කියලා දෙන්නම් කොහොමද මේ රිවර්ස් ෆෝවර්ඩ් සර්කිට් එක ගහන්න කියලා. රිවර්ස් ෆෝවර්ඩ් කියන්නේ ඉදිරියට හා පසුපසට කැරකෙන. සමහරක් වෙලාවට මෝටරේ ඉදිරියට යන්න ඕනේ, සමහරක් වෙලාවට මෝටරේ පසුපසට කැරකෙන්න ඕනේ. ඉතින් මේකට දැන් මෙතන දැන් මේ K1 කියන එක ඉදිරියට යන්න ඕන නම් K1 කියන එකට මෙහෙම කනෙක්ෂන් එක දාලා දාන්න. K2 කියන එක ඉදිරියට යන්න ඕන නම් මේ මුලින්මම දෙන ෆේස් තුන K2 කියන එකට දීලා එතනින් මෝටරේට ලබා දෙන්න. මං K1 කියන එක ඉදිරියට යන්න ඕනේ හින්දා K2 කියන එක ආපස්සට කැරකෙන්නේ. දැන් මම මේ පවර් සර්කිට් එක අඳින්න යන්නේ. ඉතින් මම මුලින්ම ෆේස් තුනක් දෙනවනේ මේ K1 කියන කන්ට්‍රැක්ටර් එකට. මේ K1 කියන කන්ට්‍රැක්ටර් එකට දුන්නාට පස්සේ මේ ෆේස් තුන ඕලෝඩ් එකට දෙන්න ඕනේ. මෙතනින් මේ කන්ට්‍රැක්ටරෙන් ඕලෝඩ් එකට කෙලින්ම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකත් මෙන්න මෙහෙම ඕලෝඩ් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අන්තිම ෆේස් එකත් මෙන්න මෙහෙම ඕලෝඩ් එකට සම්බන්ධ වුණා. දැන් මේක මෙහෙම එක පැත්තකට විතරයි කරකෙන්නේ. මම මෙහෙම කිව්වොත් මේ අතර විතරයි කරකෙන්නේ. දැන් මේක මට අනිත් පැත්තට කරකෙන්න ඕනේ. ත්‍රී ෆේස් මෝටර ගැන කියනකොට ත්‍රී ෆේස් මෝටර එක
දැන් මංගා ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න එක නැති හින්දා මම මේ ඔක්කොම කියාගෙන කියාගෙන යන්නේ. ත්‍රී ෆේස් මෝටරයක් අපිට ආපස්සට කරකවන්න ඕන වුණොත් අපි මොකද්ද කරන්න ඕනේ? ඔයාලම් පොඩ්ඩක් හිතන්නකෝ. පොඩ්ඩක් හිතල බලන්න. අපි මේ දැන් මේ කැරකෙන එක පැත්තකට අපි මෙතන ෆේස් දෙකක් මාරු කරනවා. ඒ කියන්නේ මෙතනින් ඉන්පුට් ගන්න ෆේස් දෙකක් මේ කන්ට්‍රැක්ටරේදී ෆේස් දෙකක් මාරු කරනවා. එක ෆේස් එකක් එහෙම්ම මේ යවනවා. ඒ කියන්නේ මම මෙන්න මේ ෆේස් එක මම මේ L3 කියන ෆේස් එක මම මෙතනින් පළවෙනි එකට ගත්තේ. මම මෙතන මේක 1 3 5 මෙතන 2 4 6 මෙතනත් 1 3 5 මෙතන 2 4 6 මම මෙන්න මෙහෙම දානවා. මම මෙතනත් 1 3 5 2 4 6 කියලා දානවා. පැහැදිලිකම නැති වෙයි. දැන් මම මෙතන L3 එක දුන්නනේ. මේ L3 එක මම කෙලින්ම මෙන්න මේ L3 එකටම දෙනවා. මෙතනින් එන L3 එක මම මෙතන L3 එකට දෙනවා. ඊට පස්සේ මම මේකෙන් ගන්නවා L2 එක. මම මෙන්න මෙතන L2 එක අරගෙන මෙහෙම හැල්ලා මේ කන්ට්‍රැක්ටරේ 3 කියන තැනට ගෙනවා. ඒ කියන්නේ L2 කියන තැනට ගෙනවා. මේ L2 කියන තැනට දීලා ආයි මං මෙහෙම හැල්ලා මම මේකට දුන්නොත් හරිද නෑ නේද? මම මේකට දුන්නොත් හරියන්නේ නෑ. මම මේක මෙහෙම මෙන්න මේ L1 කියන එකට දෙනවා. මොකද මේ කන්ට්‍රැක්ටර් එකේදී කෙලින්ම මෙන්න සප්ලයි එක පල්ලිහාට යනවා. හැබැයි මේක මේ පැත්තට විතරක් කරගෙන එක්ක මේ පැත්තට විතරක් කරගෙන මම මේ කන්ට්‍රැක්ටරෙන් කරන්නේ මේක ආපස්සට කරගෙන එක. ඒක ආපස්සට කරගෙන නම් මේක රිවර්ස් කරගෙන ෆේස් දෙකක් අපි මාරු කරන්න ඕනේ. අන්නේ මාරු කරන වැඩේ තමයි මම කරන්නේ. ඉතින් හිතෙන්න පුළුවන් මේක ෂෝට් වෙනවා නේද කියලා. ඔව් ෂෝට් වෙන්න පුළුවන්. ඉතින් අර එක පාට හිත ගන්න එපා මේක ෂෝට් ටර්ම් සර්කිට් එකක් එහෙම කියලා ලොකුවට අර අවධානමක් ගන්න එපා. මම ටිකෙන් ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ සර්කිට් එක හරියටම කරන්න කියලා. ඉතින් මම මෙතනින් L2 ගත් එක මෙන්න මෙතන L1 කියන එකට දීලා තියෙන්නේ. දැක්ක හැටියට පේනවනේ ෂෝට් එකක් වෙනවා කියලා. නැහැ මේක ෂෝට් වෙන්නේ නැහැ. මොකද මේ K1 කියන එක වැඩ කරනකොට K2 කියන එක ඔෆ් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ K2 කියන කන්ට්‍රැක්ටරේ එක සම්පූර්ණයෙන්ම ඔෆ් වෙලා තියෙන්නේ. K2 කියන එක වැඩ කරනකොට K1 එක ඔෆ් වෙලා තියෙන්නේ. මොකද මෙතන මේකයි මේකයි දෙකම එකට ඔන් වුණොත් මෙතන ෂෝට් එකක් වෙනවනේ. ඒ ෂෝට් එක නැති කරන්න මේ K1 කියන K1 එකේ normal open එකක් තියෙනවනේ. සමාන නෝම ක්ලෝස් එකක් තියෙනවනේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම එකක් තියෙනවා 21 22 කියන පින් දෙකේ. 21 22 කියලා මේ කන්ටැක්ටර් එක නෝම ක්ලෝස් එකක්. ඒ කියන්නේ අන්තිම පොයින්ට් එක සමහර දැන් මම මේ කන්ටැක්ටර් එක ගත්තොත් දැන් මෙතන නම් මෙන්න මේ දෙක මෙන්න මෙතන තියෙන මෙන්න මේ දෙක තමයි නෝමල් ක්ලෝස් දෙක. මේ දෙක නෝමල් ඕපන්. මේ කන්ටැක්ටර් එක ගත්තොත් මේක නෝමල් ඕපන්. මේ අත මෙන්න මෙතන තියෙන එක නෝමල් ඕපන් එකක්. මෙන්න මෙතන තියෙන එක නෝමල් ක්ලෝස් එකක්. නෝමල් ක්ලෝස් එකක් කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ 21 22. ඒක හරහා තමයි අපි මේ K2 කියන එකට දෙන්නේ. ඊට පස්සේ දෙවෙනි දැන් පළවෙනි කන්ටැක්ටරේ 21 22 කියලා මෙන්න මේ නෝමල් මෙන්න මේක හරහා තමයි අපි මේක වැඩ කරන්න කියලා දෙන්නේ. මේකෙන් මේක වැඩ කරන මේ පළවෙනි කන්ට්‍රැක්ටරේ වැඩ කරන්න කියලා දෙන්නේ මෙන්න මේ පින් එක හරහා තමයි. ඒ කියන්නේ මේකේ තියෙන නෝමල් ක්ලෝස් එකක් හරහා තමයි K1 කියන එකේ කොයිල් එකට දීලා මේක වැඩ කරවන්නේ. ඒක නිසා කවදාකවත් මේ සර්කිට් එක ෂෝට් වෙන්නේ නැහැ. ඉතින් අපි මෙන්න මෙහෙම පටන් අරගෙන මෙන්න මෙහෙම දෙනවා දෙවෙනි සර්කිට් එකට. දෙවෙනි සර්කිට් එකට දීලා දෙවෙනි සර්කිට් එකේදී
මෙන්න මෙතන මේකෙන් L2 වෙන එකට L1 එක දෙනවා. එතකොට ෆේස් දෙකක් මාරු වෙලා තියෙන්නේ. දැන් මෙතනින් පිළිවෙලට ඇහිලා මේකෙදි මාරු කළා තමයි මන් දෙන්නේ. මෙන්න මෙහෙම තමයි රිවර්ස් ෆෝවර්ඩ් පවර් සර්කිට් එකක් ගහන්නේ. දැන් මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද රිවර්ස් ෆෝවර්ඩ් කන්ට්‍රෝල් සර්කිට් එකක් ගහන්න කියලා.